युगे आचरणीयम दोन्दिय चित्रपटय 2042 and our story अपे इस्कोले आलुवेक में लंगदी बैंदा उबे वाइसी आलुवेक लंगदी बैंदा ओ मिनिया गोडाक्कल रटाइंदल आविल्ला मिनियाट गैलपेन पिटराट फदींची वेंडे आंड कैमतिकेने खोयला होयला लंगदी तमाई बैंदी अपे राज कुमारी मिशुनानी कुमारी इंगलान तिंदल आपु पोरक्के वेडिन्नी का खींदा अपे इत्तोंदर कोट बोट हेम दाला ලස්සන්ට ගියා. මොකෝ මේ ගඟක් මැද්දේ තිබ්බේ බෝට් දාන්නේ උකටද? කෝට් දැම්ම නම් ඇති. ඇත්තටම කාලෙකට පස්සේ තමයි අපි ඒ වගේ ෂූට් එකක් ඇන්දේ. ආ, ඔය කාගේද වෙඩින් එක? ඩයිස් කේද? ඔව්. මිනිහාගේ නම ඩයිස් තමයි. මං හිතුවා. ඉස්කෝලේ යාළුවෙක් මේ ළඟදීනේ වැන්දේ. කෝට් එකක් දාගත්ත කාලෙකට පස්සේ. ඔව්. ඒ කියන්නේ උන්ට වැඩි මේ මිනිස්සු ආරාධනා කරන්නේ නැහැ නේද? වැඩ වලට. පාටි වලට වෙඩින් වලට. හරි හරි. ගියපන්කො. අපේ ඉතින් එතනට ගිහිල්ලා ට්‍රයි ෂෝ එකෙන් බහිනකොටම වෙඩින් එකේ සද්ද ඈතට ඇහුණා. හ්ම් හ්ම් හ්ම්. වෙඩින් එක ජයටම තියෙන බව අපි ෂේටම තේරුණා. හරි. පිටරට ඉඳලා ආපු පොරක් හින්දායි අවශ්‍ය දේවල් එහෙම ගෙනාපු හින්දා අපි අතුලට ගියේ දුවගෙන වගේ. ආහා ගෙනල්ලා ඇති කියලා හිතාගෙන. ඔව්. ඊට පස්සෙ ඇත්තටම වෙඩින් එක සුපිරියට තිබ්බා. හ්ම් හ්ම්. සුපිරි හෝල් එකක සුපිරි බෑන්ඩ් එකක් එක්ක සුපිරියටම වැඩේ යනවා. හ්ම් හ්ම්. කොක්ටේල් එක පැත්තේ තිබ්බේ සුපිරිම ෆොරින් බඩු. හ්ම් හ්ම්. ඉතින් තවත් මොකටද කල් මරන්නේ කියලා අපි ගියපු ගමන් වැඩේට බැස්සා. හරි. ඊයර බලපන් කොහර? හිටපු ගමන් කොක්ටේල් එක මැද්දේදී යාළුවෙක් මට ඇඟිල්ලෙන් ඇනලා හෝල් එක පැත්තට වෙන්නවා. ඒ කවුද බං ඒ? කවුද? කවුද මන් දන්නේ කෙල්ලෙක් වෙඩින් එකට ආපු උන්ට වෙඩින් කේක් බෙදනවා. පුදු අම්මෝ බං ඒ කෙල්ලගේ ලස්සන. කවුද කෙල්ලේ? මං හිතන්නේ කට් එකටම මේ ඩයස්කි නංගි. ආ මොකද වෙඩින් කේක් බෙදන්න දාන්නේ Tamanට හොඳටම විශ්වාසවන්ත කෙනෙක්නේ. ඔව් 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 නැත්තම් මාටිය ගහනවා ඒක. අයියලා අපේ අයියගේ ඉස්කෝලේ යාළුවෝ වගේ. ගන්න මේ කේක්. ආ මෙන්න thank you කාඩ් එක. thank you නංගි. එතකොට නංගි මරි කරන්නේ මගේ අයියා. මං අයියාගේ නංගි. දෙයනේ. මියර අපි ඒ කාලේ ඩයස් ලගේ ගෙදරේ දිහිටපු චූටි කෙල්ලනේ. ඊට පස්සේ එක එක ගෙවුම් එක එක දේවල් කරාට මගේ නම් ඇහැමු වෙලා තිබ්බේ ඩයස්ගේ නංගි දිහාට. ඒ හොම බලන්න එපාවන් ඔබ නිකම් බලනකොටත් පොඩි තියෙනවා මේ ඌ එකක් බීලා ඉවරලා බලන හැටි බෙඩින් එක කියවපු මිනිසුන්ට ලැජ්ජයි නේ බං කවුරු මොනවා කිව්වත් මට එයාගෙන් ඇහැ අහකට ගන්න බැරි වුණා ඒව මේවා ඉවරලා ඩාන්සින් ෆ්ලෝ එක පටන් ගත්තා රයිට් එනම් කට්ටියම කෝ අපේ ඩයස්ටයි එයාගේ අලුත් නෝනටයි දෙන්න බලන්නව දාත් පුඩියක් දීලා එන්න ඩාන්සින් ෆ්ලෝ එකට යේ බෑන්ඩ් එකත් නැගලා යන සින්දු ටිකක් ගැහුවා හැමෝම පිස්සුව වගේ නැටුවා හැබැයි ගොඩක් අය ඩයිස්ගේ නංගිත් එක්ක නටන්න ට්‍රයි කරාට මං ඒ ගෙකුටවත් නංගිරි කිට්ටු වෙන්නවත් දුන්නේ ආ උඹ එනේ උඹ වැට කරදලා දැම්ම මම ඩයිස්ගේ නංගිත් එක්ක පිස්සුව වගේ නැටුවා එතුනේ ඒක යවලක් උන්නේ නෑ එයාත් මුළු වෙඩින් එක පුරාටම නැටුවේ මාත් එක්ක විතරයි ඒ මොකද මම හිතුවේ ඩයිස්ට වගේම සිකුර බලන් ඉඳලා ඉඳලා මටත් අවස්ථාව දුන්නේ අද කියලා. ඒ යන්නේ කෙළඹට සෙට්. ඕ මං හිතුවෙත් එහෙම තමයි. ඇයි එහෙම නෙමෙයි? Thank you නංගි. මාව රිජෙක් කරන්න නැතුව මාත් එක්ක මෙච්චරලා ඩාන්ස් කරාට. ආ ඒක අවුලක් නෑ අයියේ. අයියා ලස්සනට ඩාන්ස් කරානේ. ඒකයි මාත් අයියත් එක්කම ඩාන්ස් කරේ. නංගි කියන්න අයියේ. අර කපල් එක පිටත් වෙන්නත් බලන් ඉන්නවා මං අකිත්ට කියන්නත් ඕනේ නංගී මේ අපි දෙන්න ඩාන්ස් කරද්දී මේ හැමෝම කිව්වා මාර මැචින් කපල් එක කියලා ඕ ඉතින් මං හිතනවා නංගී අද මේ ඩාන්සින් ෆ්ලෝ එකේදී මැච්චුණු මැච්චිල්ල
මුළු ජීවිතේටම ගල්ප ගන්න පුළුවන් නම් ඒ කියන්නේ වහින් වර ඕනේ නෑනි නංගි මම නංගිට කැමති ආ ඒ නංගි මේ මගේ TikTok එකේ දාලා වෛරල් කර ගන්න ඕන හින්දා හොඳටම බීලා බීලා රුවිතර නට උඹත් එක්ක නැටුවා කියලා උඹ හිතුවද මම්මගේ මුළු ජීවිත කාලෙම තමුසේ වගේ බේබද් දෙක එක නාඩ ගන්නටයි කියලා හනේ පලෙහම්බයි යන්න මේ ඒ දයස්ගේ නංගිද ඔව් පිටු අම්මෝ කට